මොබිටෙල් වැඩිම ආවරණයක් ඇති ශ්‍රී ලංකාවේ වේගවත්ම 4G ජාලය. ප්‍රතිශතයක් නේද ස්වර්ණපාලි මේ ගීතය රචනා කළේ. මේ ගීතය රචනා කළ ඔහු ගැන කිව යුතුමයි. මම අපිට ඉන්න අපේ ලංකාවේ ඉන්න එකම එක්කෙනයි ඔහු ජැක්සන් ඇන්තනි. ඔහු තමයි මේ ගීතය රචනා කළේ. තාම පාසල් යන වයසේ ඉන්නේ. පාසල් යනවා. ඔහුගේ අරමුණ තියෙන්නේ තාක්ෂණ විෂය තමයි. බෙලි සවුන්ඩ් ඉංජිනේර කෙනෙක් වෙන්න තමයි මෙයාගේ බලාපොරොත්තුව.
සවුන්ඩ් එන්ජිනේ කෙනෙක්ව ඉගෙන ගන්න. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු අනාගතයේ තමන්ගේ කුසලතාවය වර්ධනය කරගන්න අධ්‍යාපන ආයතන අපේ රටේ සෑදෙන්න කියලා නේ. එහෙම වෙයි. ඔව් කිහිපයක් තියෙනවා. ඒ කිහිපෙන් තමයි අපේ ඔක්කොම සවුන්ඩ් එන්ජිනියර්ස්ලා දැන් ලංකාවට අපේ මේ අලුත් සවුන්ඩ් එන්ජිනියර්ස්ලා එන්නේ. ඉතින් අපිට එන්ජිනියර්ස්ලා අවශ්‍ය අපිට ඉන්නේ කිහිප දෙනායි. 5 දිනක් හෝ 6 දිනක් එකින් එක එන්ජිනියර් කෙනෙක් බඩංගල මහත්මයා ඉන්නවා හිරුස්ටායිගේ. ඉතින් අපිට සවුන්ඩ් එන්ජින් ලයිව් සවුන්ඩ් එන්ජිනියරින් කරන පුද්ගලයෝ මධිකමත් තිනවා. ඉතින් කරුණාකර ඉක්මනට ඉගෙනගෙන එන්න හපව ලංකාවට රට ගියොත් එහෙම මොකද ඔපර්චුනිටීස් ගොඩක් තියෙනවා. ඒ වගේම මම කැමති මෙන්න මේ දේ කරන්න ක්‍රිෂාන්ට. මොකද ඔයා මෙච්චර සතුටු වුණ නෑ මම මෙච්චර කාල මේ සීසන් 2 එකේ හිරු ස්ටාර් එකට. හිරු ස්ටාර් උත්තමාචාර්ය බිලි බිලි ෆර්නැන්ඩෝගේ හිරු ස්ටාර් උත්තමාචාර්ය දෙමුනේ දොහොමම බිලි උත්තමාචාර්ය නාලක කමි කමි හිරු ස්ටාර් උත්තමාචාර්ය දැන් කාල කෙල්ලන්ට කොල්ලන්ට ලව් එක ගහලානේ ඔළුවට. දැන් කාල කෙල්ලන්ට කොල්ලන්ට ලව් එක ගහලානේ ඔළුවට. කෙල්ල කොල්ලෝ වේද කොල්ලෝ කෙල්ල කොල්ලෝ වේද කොල්ලෝ කරනවා ලව් 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 කරනවා ලව් 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 කරනවා ලව් 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 මල Thank you, Billy. Thank you, sir. අපි ක්‍රිෂාන්ගේ ගායනය ගැන කතා කළේ නෑ. කතා කළ යුතුම මම හිතන්නේ සවුන්ඩ් ඉන්ජිනියර් එක අනාගතේ කරන වැඩක් නේ. නමුත් ඔහුගේ මෙතන ඔහුගේ ඉදිරිපත් කිරීම සහ ඔහුගේ ගායනය ගැන අපි කතා කළ යුතුයි මම හිතන්නේ. ශිහාන් මගේ උත්තම ආචාර්ය ගායනයට සහ පර්ෆෝමන්ස් එකට. ශිහාන්. Thank you, sir. ඔව් ක්‍රිෂාන් මහන්සිද ටික වාට වඩා අහන් හිටපු මට මහන්සි. මොකද මේ කල්ට් එක මේ දැන් අපේ ජෙනරේෂන් එකේ අපිට වෙනස් විදියට අපේ තාරුණ්‍ය සංගීතය උගන්වනවා. ඒක හොඳ දෙයක්. මේ කල්චර් එක මේ කල්ට් එක මේ පුරුද්ද මේක හරි අමාරු පැටර්න් එකක්. ඉතින් මට බැරි නිසා මං කට අරගෙන අහන් ඉන්නවා බලන් ඉන්නවා. ඒක තමයි මම ඇහුවේ මහන්සිද කියලා. මට අඩුම තරමේ තප්පර 10ක්වත් ওই වචන ටික ළඟ ළඟ කියන්න බෑ. ඉතින් ඒක විශේෂ හැකියාවක්. එහෙම ධෛර්යයක් කියන එක මේ වගේ පළවෙනියෙන් අවුරුදු 18කින් TV ස්ටේෂන් එකක මේ වගේ රියැලිටි වේදිකාවක සජීවීව එතන තමයි පොයින්ට්. ලයිව් රෙකෝඩ් කරලා එඩිට් කරලා පස්සේ ටෙලිකාස්ට් කරනව නෙමෙයිනේ. මේ රියැලිටි එක සජීවී. එතන තමයි ටාස්ක් එක. ඒක ජය ගන්න පුළුවන් කොල්ලෝ කෙල්ලන්ට ලෝකෙ අල්ලන එක හරි සිම්පල්. ඉතින් මේක තමයි මම සීසන් 2 එකේ ෆස්ට් ටයිම් දැක්කේ. මේක අපිට පුරුදු කරන්න පුළුවන් නම් මම හිතන්නේ හරි ලේසි වේ ඉතුරු දේවල් අපිට හදාගන්න. God bless you. සජීවී රියැලිටි ටෙලිවිෂන් කරන්නේ හිරු TV නිර්වචනයේ හිරු ස්ටාර්.